අයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට ආපු ඕගොල්ලෝ හැමදෙනාම මම අද ඕගොල්ලන්ට කියන්න යන්නේ මේ ගෙවල් වල අපිට තියෙන ප්‍රශ්නයක් ගැන. මටත් තිබුණ ප්‍රශ්නයක්. මොකද මේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන බාත්รูම් එකෙන් කවුරු හරි නෑවාම, එහෙම නැත්නම් කවුරු හරි ඇඟ හේදුවාම පොළවට වතුර ගියොත් පැය කීපයක්කින් ඒ වතුර ටික ටික මේ කොන්ක්‍රීට් එක, කියන්නේ යටතට්ටුවේ කොන්ක්‍රීට් එකෙන් මතුවෙනවා. ඉතින් මේක වෝටර් ප්‍රූෆ් කරලා තමයි මේක හැදුවේ. දැන් ඔක්කොම බාත්รูම් එක හදලා ඉවරයි. ඊට පස්සේ අපි චෙක් කරලා බැලුවා, දැන් පයිප් ලයින් එක ලීක් එකක්ද කියලා. ඉතින් පයිප් ලයින් වල කොහෙවත් ලීක් නැහැ. ඊට පස්සේ අපි මේ විදියට මේ ටයිල් ග්‍රවුට් කරන්න කියලා බැලුවා. එතකොට මේ ටයිල් ග්‍රවුට් කරන්න විදිහක් නැහැ. මොකද මේ ටයිල් එක ගොඩාක් කිට්ටු වෙන්නම ගහලා තියෙන්නේ. පුංචි හිටසක් තමයි මේ ටයිල් දෙක අතර තියෙන්නේ. ඒකෙත් මේගොල්ලෝ ග්‍රවුට් ගහලා තියෙන්නේ. ඉතින් අන්තිමට අපි තීරණය කළා මේ වතුර යටට කාන්දු වෙන්නේ මේ ග්‍රවුට් වෙලකින් තමයි කියලා. මේ ටයිල් එක අතර ඉතාම පුංචි තීරුවක් තමයි අර කුස්තූර ඉතුරු කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් වතුර යටට උරා ගන්නවා පොඩ පොඩ. ඉතින් ඒ වතුර ටික දවසක් යනකොට යටින් පෙරීලා ඇවිල්ලා යට කොන්ක්‍රීට් එකෙන් මතු වෙනවා. ඉතින් ඒක කොන්ක්‍රීට් එකටත් හොඳ නැහැ. ඒ නිසා අපි තීරණය කළා මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපිට අදහසක් ආව මේ විදිහට බලනකොට මේ ටයිල් කැට ඔක්කොගෙම මේ තියෙන කුස්තූර අපි ආපහු සුද්ධ කරා. ඉතින් ඒක සුද්ධ කරන්න වෙන විදිහක් තිබුණ නෑ. මොකද ගොඩාක්ම කිට්ටු හින්දා අපි මෙහෙම ග්‍රයින්ඩරයක් අරගෙන මෙන්න මේ විදිහට හරියටම අර ටයිල් කැට දෙක අතරේ කුස්තූර දිගේ මේ විදිහට ඒ ටයිල් එකේ හැඩේ ඒ කුස්තූර හැඩයටම අපි කැපුවා ග්‍රයින්ඩරෙන්. ඉතින් මෙහෙම ග්‍රයින්ඩරෙන් අපි දිගට ඔක්කොම ටයිල් ටික කපා ගත්ත මෙන්න මේ විදිහට. ඉතින් එහෙම කපනකොට අපි සාමාන්‍යයෙන් අර ග්‍රවුට් එකේ මුලවෙන්න විතර අපි අඟල් භාගයක් ඒ අඟල් කණ්ඩායමක් වගේම ගන්න පොළව ඇත්තටම බාත්รูම් එකේ. ඉතින් ඊට පස්සේ ඔපෝට කපන්න කරන්න කියලා බලන්න. ඒක කොහොමද අපි ටයිල්ලක් වටේටම අර කුස්තූර දිගේ අපි කපාගෙන මේක හොඳට මේ සුද්ධ කරගත්ත මෙන්න මේ විදිහට හොදලා අර අපි කපපු ඒ කුඩු ටික දැන් ටයිල් කුඩු ඔක්කොම මේ සිදුරු අතර පිරෙන්න දෙන්නේ. ඒ ටික ඔක්කොම කියප්පලයක් දාලා අරගෙන හොඳට ප්‍රෙස් කළා. අපි වතුර ප්‍රෙසකු කරගෙන මේ ප්‍රෙෂර් පම්පෙන් මේ ටික සේරම හේදුවා. හොදලා මෙන්න මේ විදිහට දැන් වේල් ගා තියෙන්නේ. ඒ කියන්නේ හොඳට අර ඉරිටික වෙනවා. දැන් මේ ටයිල් කට වලට පේනවා කිමෙ මේ කුස්තුවර අර පේනවා. හැබැයි මේව මේ ඔරිජිනල් දැන් මේකට අපි අර පොලපුයි සිමෙන්ති දාලා මේකට අර වෝටර් ප්‍රූෆින් පවුඩර් ටිකක් දාලා කවලම් කරලා කොලප් එකක් හොඳට හදාගත්තා DR-වට. ඉතින් මේ DR-වට හදපු කොලප් එක මේ ඉරිදිගේ අපි දාලා මෙන්න මේ විදිහට අපි මේ ඇන්දක් පාවිච්චි කළ මාකරණය වගේ තහඩියක් මොනවාරි පාවිච්චි කළා හොඳට මේ ග්‍රවුට් අතරට දාන හොඳට පිරෙන්න. ඉතින් මෙහෙම දැම්මාම සමහර තැන්වල අර ටයිල් කැටවල අතතුල හිස්තන් තිබුණ තැන් තියෙනවා නම්
ඒකේ හොඳට මේවා ගින් පිරෙනවා. ඉතින් අපි ඔයාලට පේන ඇති මේ මේ විදියට හොඳට ග්‍රවුට් දානවා දිගටම දාලා මේක මේ ඇතුළට කොටනවා අපි මොකක් කර දෙයකින්. එතකොට මේ හොඳට ඇතුලේ අර වටේටම ටයිල් කැටේ වටේටම හොඳට ග්‍රවුට් වලින් පිරෙනවා. ඒ කියන්නේ සිමෙන්ති. ඊට පස්සේ මේක වේලුණාට පස්සේ ටයිල් කැටෙත් හොඳට තද වෙනවා. ඒ වගේම අර වතුර බහින්න මොන හරි ලූස් තැන් තිබුණා නම් ඒ ඔක්කොම මේකෙන් වැහිලා යනවා. ඉතින් මෙන්න මෙහෙම අපි දිගටම දැම්ම ග්‍රවුට් දාලා මේ ග්‍රවුට් ටික හොඳට පිහිනවා. පිහලා වේලෙනකන් ඉඳලා ඊට පස්සේ අපි මේක උඩින්